juga katohan kok itu bagian අතරංගු දෙගත් පිරිස හමු වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද පෙරවරුවේ වරාය පොලිසිය වෙත පැමිණියා. මේ මහත්මයා 10ක මම පාර්ලිමේන්තුවට යන්න ඕන. ඉතින් මට මේක මේ ක්‍රියාව කරන්නට ඉෂ්ට නොකිරීම සහ බාධා කිරීම. ඒක පාර්ලිමේන්තුවට යන ගමනටත් බාධා. තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් රිය පෙරහැරකින් කොළඹට පැමිණි ගුරුතුමන්ලා ගුරුතුමියන්ලා විදුහල්පතිවරුන් මේ වන විට 44ක් රජය අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මම අද උදෑසනම පැමිණියා ඒ අත්අඩංගුවට ගත් කට්ටියගේ කරුණු කාරණා තොරතුරු දුක සැප හොයලා බලන්න. ඒක රටේ විපක්ෂ නායකවරයා හැටියට ඒක මගේ අයිතිය. ඒ වගේම ඒක මගේ වගකීම. නමුත් මේ වෙන විට මගේ අයිතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙලා තිබෙනවා. මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්‍රශ්නය මතු කරන්නට යනවා. පොලිසිය නිලධාරීන්ගේ නෝනලාට එක ඇඳුමකින් පෑතිරි සටක් ඉන්න පුළුවන්ද? මම හැබැයි මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවණීය විදියට. මොකද මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඉඳන් ඇඳපු ඇඳුම් වලින් ඉන්න නිසා. අපිට යන්න ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකට තියෙන අයිතිය බන්ධනාගාරයකට පාව ඕන වෙලාවකට යන්න තියෙන අයිතිය කඩකිරීමක් තමයි මේ කරේ. මේ නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මෙතර ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ තම ඉල්ලීම් ඉටුවන තෙක් වෘත්තීය ක්‍රියාමාර්ගවල අඛණ්ඩව නිරත වෙන බවයි. රථ යාත්‍රා වලින් ඇවිල්ලා අපි උද්ඝෝෂණයක් කරලා උද්ඝෝෂණය කිරීමේදී පොලිසිය සම්පූර්ණයෙන්ම ඉඩාසර අදලා දීලා මේ ඔක්කොම කරලා යනකොට අත්අඩංගුවට ගැනීම පස්සදොරෙන් කරපු ක්‍රියාවක් කියලා තමයි අපි දකින්නේ. දැන් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ගුරුවරුන්ගේ බිය ගන්නවන්න. වරාය ඇතුලේ පොලිසියට ගෙනිච්චාද පස්සේ වරාය ඇතුලට කාටවත් යන්න බෑ. අපි දන්නවා දැන් ඊයේ අඳගත්ත ඇඳුම් ඒගොල්ලන්ට තියෙන්නේ. මේක අනීතික ක්‍රියාවක්. අපි සම්පූර්ණයෙන් මේකට විරුද්ධයි. මේකට අපි අනිවාර්යයෙන්ම අද දිනේදී අධිකරණයේ මේ සම්බන්ධයෙන් මුහුණ දෙනවා. නීතිජ්‍ය මාත්‍රුව අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් බරපතල විරෝධතාවයක් අපි කරන්න. අපි මේ ජනාධිපති කාර්යාලයට ගියාම ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේර මහත්මයා අපිට කිව්වේ සති දෙකකින් ජනාධිපති ලේකම්වරයා පත් කරපු කමිටු වාර්තාවක් යනවා කියලා. ඒ වගේම අපිට පොරොන්දු වෙලා තියෙන ලබන සතියේ කැබිනට් පත් ලබන සෞඳ කැබිනට් එකට දාලා ප්‍රශ්න විසඳනවා කියලා. එතකොට දැන් මේ අතර තියෙන පරස්පරතාවයේ බරපතල ප්‍රශ්නයක් අපි පැහැදිලිව කියනවා සමුදායනික අතර මේක බලන්න. අද දිනේත් අපි උද්ඝෝෂණ ගණනාවක් රට පුරා තියෙනවා. බැටු ප්‍රශ්නේ විසඳන තුරු අපි සියලු දෙනා පාසල් යන්නේ නැහැ. Thank you.